පුතේ හැමෝටම අයිබෝන් පුතේ ගිය සතියේ අපි අවසාන විදිහට කතා කරපු පොඩ්ඩක් මාතෘකාව කියන්න පාඩම විභාගයේ කල් කියපු කාච සර් මොකද පුතේ කාච කාච හරි විභාගයේ කල් කියපු නිසා ගොඩක් අය අඩු වෙලා විභාගයේ මේ මාසෙ දක්වා කල් කියපු එකෙන් ගොඩක් අය අඩු වෙලා ඉතින් විභාගයේ කල් කියපු එකේ අපිට තියෙනවා පැති දෙකක් එකක් තමයි වැඩ කරපු දරුවන් විභාගයේ මේ පෙබරවාරි මාසයේ කියලා හිතාගෙන වැඩ කරපු දරුවන්ට එකපැත්ත තියෙන පොඩි අසාධාරණයි. හොඳට පාඩම් ටික කරගෙන නිදිමත් විදියට වැඩ ටික කරගෙන ආපු දරුවන්ට එකපැත්ත තියෙන පොඩි අසාධාරණයි. හැබැයි වැඩ කරන්නේ නැතුව ඔයෙ නිකන් ගියපු දරුවන්ට පොඩි වාසියක් තියෙනවා. මොකද කාල සීමාව දිනනවා මාස 7ක් විතර වැඩ ටික කරගන්න. ඉතින් අපි දන්න දේ වැඩ නොකරන දරුවා හැම සතුටු උනත් මේ කාල සීමා ත්‍යාගේ නොදැනීම ගෙවෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් පුතේ අපේ පැවතිලා ඔයාලගේ තියෙන ඔය අඩුපාඩු භාගය සඳහා සූදානම් වෙන ගමනේ තිබිච්ච අඩුපාඩු මගහැරු පාඩම් නැවත හොඳට ඉගෙනගෙන වඩා සාර්ථක විභාගයේ සඳහා මුණ දෙන්න අවශ්‍ය ශක්තිය ඔයාලට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා මේ නිසා. එතකොට අපි පුතේ පාඩම් ටික බැලුවත් දැන් විද්‍යාවේ පාඩම් ටික ගත්තොත් අපිට ඇත්තටම 10 පන්තියේ අමාරු පාඩම් ටිකක් කතා කරගන්න හැකියාව ලැබෙනවා. 10 පන්තියේ අමාරු පාඩම් ටිකක් කතා කරගන්න අපිට හැකියාව ලැබෙනවා මේ කාල සීමාව ටිකක් දිගට තියෙන නිසා. ඉතින් මම ඔයාලගේ ඉල්ලීමක් කරන්නේ අපිට අයිලෙන් කොලේජ් ආයතනයේ 11 වසරක දරුවෝ ඇත්තටම හැමදාම අඩු ප්‍රමාණයක් තමයි සහභාගී වෙන්නේ. පොඩි පන්ති 10 පන්ති දක්වා දරුවන්ගේ අඩුවක් නැහැ. නමුත් 11 පන්තියේ ඉතින් එන දරුවා දිනපතා පන්තියට සහභාගී වෙන්න ඔයාලා මගෙත් එක්ක කතා කරන්න කතා නොකර ඉන්න බා. මෙතන ගොළු කවුරුත් නැහැ. ඉතින් ආයිබෝවන් කිව්වහම ඔයාලා නිකන් ආයිබෝවන් කියනවත් කටහරින්නේ නැත්තම් මයික් එක ඔන් කරන්නේ නැත්තම් ඇත්තටම මේ ක්ලාස් එකට නේද කරන එකෙන් තේරුමක් නැහැ. දැන් ගුරුවරයෙක් විදිහට මම ඔයාලට ආයිබෝවන් කිව්වහම අපේ එක පන්තියකවත් කිසිම දරුවෙක් කඩපියාගෙන ඉන්නේ පන්ති නැහැ. හැබැයි මේක ඉතින් අර කලින් කිව්වා වගේ ඉතින් බැලුම් අහලා ඉන්නේ ළමයිනු නේද? ඉතින් එහෙම වෙන්න එපා නේද? ඔයාලා මේ ආත්මාර්ථකාමී වෙන්න එපා, පරමාර්ථකාමී විය යුතුයි නේද? ඉතින් ඒ නිසා කතා බහ කරලා අපි මේ ඇත්තටම පුතේ මේ 6 දිනකට 7 දිනකට මේ පන්තියක් කරනවා කියලා කියන්නේ ඇත්තටම මේ ටිකක් කම්මැලි වැඩක් නිකන් ඔයාලා කතා කර ඉන්නකොට වීඩියෝ එකක් එක්කෙනෙක්වත් ඔන් කරන්නේ නේද? එහෙම ඉන්නකොට ඉතින් ඔයාලට මගෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. පොඩි ළමයි කණක් ඉන්නේ, එක එක කෙනා ගැන උනත් මට බලන්න වෙලාව තියෙනවා නේද? පොඩි 7 දිනක් ඉන්නේ. ඉතින් මේ 7 දිනයි ඉතින් මුලින් ඉඳන්ම හිටපු 7 දින 7 දිනක් ඔයාලට දෙනෙක් මුලින් ඉඳන්ම හිටියා සම්බන්ධයි. අය එහෙම ස්ථිර වශයෙන් පන්තියට සහභාගී වෙනවා. ඉතින් එක දුර්වලකමක් ඔයාලගේ මම දකිනවා. ඉතින් කතා නොකරන ඊට ඇත්තටම මම දන්නේ නැහැ ඔයාලා මොන තරම් දුරට අපි උගන්වන දේවල් ගහණය කර ගන්නවාද කියලා. මොකද ඒක අපි මනින්නේ ඔන්ලයින් එකේදී ඔයාලා මගෙත් එක්ක කතා බහ කරනදී ප්‍රශ්නයක් අහන එක නේද? මේ පන්තිය කරගෙන යන්න හරි ලේසියි, හැබැයි කම්මැලි. මොකද
කවුරුත් කතා කරන්නේ ප්‍රශ්නයක් අහන්නේ ඉතින් මට ඕන විදියට උගන්වගෙන යන්න පුළුවන් නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ ඒ නිසා මේ බය වෙන්න එපා කතා කරන්න 11 නේද 11 යන්නේ ඉතින් අයම් පොත් නේ බලන්නකො දැන් මම කලින් කතා කියන්නේ අයිඩෙන් කොලේජ් එකේ 10 පන්ති ඉතින් ඒකද හරිය හරියට කතා වහ කරමු නේද ඉතින් එහෙම අපි කරගෙන යමු අපට ප්‍රකාශ විද්‍යාවේ කාච ගැන තමයි කතා කරලා තියෙන්නේ කාච පටන් ගත්ත විතරද නැත්නම් කාච ගැන මොකොත් අපි නිව්වද පොඩ්ඩක් කවුරු හරි කියන්න ලිව්වේ නෑ සර්. අමකොත් ලිව්වේ නෑ කාච කියලා මාතෘකාව දැම්ම විතරයි නේද? හරි. ඔව් සර්. හරි. හොඳයි. පුතේ බලන්න මේ අපි ඇත්තටම මේ මේක ඉතම දැන් මූල් ටික දන්න නිසා අපිට ඉච්ච ප්‍රශ්නයක් නෑ. අපි පොඩ්ඩක් හඳුනාගමු මේ කාච වලට කාච කාචයක් සහ අපි කලින් කතා කරලා ඉවර කළේ පුතේ දර්පණ. කලින් කතා කරලා අපි ඉවර කළේ දර්පණ. මේ දර්පණයක් කියපුවාම ටික දර්පණයයි කාචයයි වෙනස්ම විදිහේ ප්‍රකාශ උපකරණ දෙක වෙනස්ම විදිහේ ප්‍රකාශ උපකරණ දෙකක් තමයි මේ දර්පණයයි කාචයයි කියලා කියන්නේ මේකට හේතුව තමයි අපි දැන් අවතර දර්පණී ගත්තොත් අපි මෙහෙම දර්පණී කියන අපි උත්තර දර්පණී ගත්තොත් අපි දන්නවා මේ උත්තර දර්පණයක් කියලා මේක තියෙන මේ විශේෂත්වය තමයි දර්පණයකට පුතේ ආලෝක කිරණයක් ගමන් කළොත් දර්පණය විනිවිද යන්නේ නැහැ ආලෝක කිරණ. දර්පණය විනිවිද යන්නේ නැහැ ආලෝක කිරණේ පරාවර්තනයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක උත්තර දර්පණයකටත් අවතල දර්පණයකටත් පොදු දෙයක්. දර්පණය විනිවිද යන්නේ නැහැ. හැබැයි කාචය අපි ගත්තාම කාචය අපි ගත්තාම කාචයට ගමන් කරන ආලෝක කිරණයක් කාචයේ තුලින් විනිවිද යාමී අපූර්වයක් තියෙනවා. එහෙනම් කාචය අපි නිගමනය දෙන්න පුළුවන් මේ කියන ප්‍රකාශ උපකරණ දෙක ගත්තාම මේ කියන ප්‍රකාශ උපකරණ දෙක ගත්තාම දර්පණ දර්පණය මතක තියාගන්න විනිවිද යන්නේ පාරදුෂ්‍ය නැහැ. මෙයා පාරදුෂ්‍යයි කාචය කාචින් ආලෝකයේ විනිවිද යamak වේ. එහෙනම් අපි දර්පණය ගැන කතා කරනකොට දර්පණයට යන ආලෝක කිරණයක් පරාවර්තනයක් වෙනකොට කාචයට වැටෙන ආලෝක කිරණයක් වර්තනය වීමක් වෙනවා. එහෙනම් පරාවර්තනයයි වර්තනයයි මේ වෙනස පරාවර්තනයයි වර්තනයයි. පරාවර්තනය කියන්නේ ආලෝක කිරණයක් මාධ්‍යයක් දිගේ ඇවිල්ලා පෘෂ්ඨයක වැදුනට පස්සේ ආලෝක කිරණය මාධ්‍ය අධිකේ ඇවිල්ලා පෘෂ්ඨයක වැදුනට පස්සේ ආලෝක කිරණය පුතේ වෙන දිශාවකට යොමු වෙලා ගමන් කරනවා නම් ඒක අපි කියන්නේ පරාවර්තනයි. ආලෝක කිරණයක් ඇවිල්ලා නැමී ගමන් කරනවා නම් ඒ කියන්නේ මෙහෙම. දැන් මේක අපි දන්නවා වීදුරු ඔස්සේ වාතයට යන පාරදර්ශමාන දෙකක්. ආලෝක කිරණයක් පාරදර්ශමාන දෙකක් කරා යනකොට නැමී ගමන් කිරීමේ සංසිද්ධිය අපි කියන්නේ පුතේ වර්තනය කියලා. ඔන්නයි වෙනස තමයි. එහෙනම් ඔය වෙනස තියෙන කාචකන තමයි අපි මේ අද්දම් සිගන ගන්න යන්නේ. ඔය වෙනස තියෙන කාච පිළිවෙල. කාච ආකාර කීපයක් තියෙනවා පුතේ. කාච ආකාර දෙක. ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් තමයි උත්තල කාච, අනිත් එක තමයි පුතේ අවතල කාච. අපි උත්තල කාච ගත්තාම උත්තර කාච ගත්තාම තල උත්තර කියලා කියනවා එකක් අනිත් එක ද්වි උත්තර. තල කිව්වහම උත්තරී පැත්තයි තියෙන්නේ. තලයක් එක පැත්ත. තල උත්තර එක පැත්තයි උත්තර. අනිත් එක ගත්තාම ද්වි උත්තර කියලා ගත්තාම දෙපැත්තම මෙහෙම උත්තර ස්වරූපයක් දෙපැත්තම මෙහෙම උත්තර ස්වරූපයක් තියෙනවා. අවතලෙත් ඔය වගේ තල අවතල තියෙන එක පැත්තක් මෙහෙම අවතල පුෂ්ඨයක් තියෙන අනිත් එක තමයි දී අවතල
අවතලත් එක. එහෙනම් කාච වර්ග හතරක් තියෙනවා. කාච වර්ග හතරක් තියෙනවා. තල අවතල දී අවතල කිය. ඔහම වර්ග හතරක් තියෙනවා. ඔය වර්ග හතරෙන් අපි කතා කරන්නේ දී උත්තලයි දී අවතලයි කාච දෙක ගැනම. මේ කාච දෙක අරහා සිදුවන ආලෝක වර්තනයන් පිළිබඳව අපි මේ පාඩමේදී ඉස්සරහට කතා කරේ. හරි. කාච පිළිබඳව අපි පොඩි ඉස්තමාවක් යද්දාමු. කාචයක් යනු කාචයක් යනු වීදුරු කමා ප්ලාස්ටික් වීදුරු කමා ප්ලාස්ටික් को विना पारदर्शी द्रव्य की साधन नदे वक्र पृष्ठ सहित वक्र पृष्ठ सहित प्रकाश उपकरणे हरि मेनवे चार्ट को टकहुदी नाम कर मुदी नाम क्या नाम पुटा क्रिया करने बैलूना नाम बदलने खाचिया क्या नु वीदुरु कमा प्लास्टिक को विना पारदर्शी द्रव्य किन साधन लदे उत्तल काच
පුතේ මේ උත්තර කාචයක් අපි බැලුවොත් උත්තර කාචයක් නිර්මාණය වෙන විදිය බැලුවොත් අත්තනම මනක්කල්පිත ගෝල දෙකක් මේ වගේ එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙන්න මේ කියන උත්තර කාචය නිර්මාණය වෙන්නේ මේ උත්තර කාචයක පුතේ පැහැදිලිවම අපි හඳුනා ගන්නවා දැන් මෙයාගේ අපි ගන්නවා මේ ගෝලයේ වක්‍රතා කේන්ද්‍රය මෙයාගේ මේ තියෙන වක්‍රතා කේන්ද්‍රය මේ වක්‍රතා කේන්ද්‍රයන් දෙක යා කරලා තමයි අපි උත්තර කාචයක ප්‍රධාන අක්ෂය උත්තර කාචයක ප්‍රධාන අක්ෂය ඉතින් මේ කාචය අපි මෙහෙම කාච තලයක් අඳගත්තොත් මෙන්න මෙතන කාචයේ මැද අපි හඳුනා ගන්නවා පුතේ ප්‍රකාශ කේන්ද්‍රයේ විදිහට ප්‍රකාශ කේන්ද්‍රය විදිහට අපි හඳුනා ගන්න මේ ප්‍රකාශ කේන්ද්‍රය අපි O අකුරෙන් සංකේතවත් කරනවා පොඩි ඉෂ්ඨාමාක්‍යයක් දාලා ලියන්න उत्तल काच्या उत्तल काच्या निर्माणे वन्ने उत्तल काच्या निर्माणे वन्ने उत्तल काच्यक निर्माणे वन्ने मनकल्पित मनकल्पित गोल देखा मनकल्पित गोल देखा एकतु विमिन्य मनकल्पित गोल देखा एकतु विमिन्य मनकल्पित गोल देखा एकतु विमिन्य पुते रूपे अंदला कोटस नम करमु मैं का मैं बोले C1 में आप इस C2 के लगान कोटस नम करन अंदला ඊළඟ පුතේ පොඩි ඉෂ්ඨාමාක්‍යයක් දාලා ලියන්න උත්තර කාචයක උත්තර කාචයක උත්තර කාචයක
ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන प्रकाश केंद्र हरा गमन करण आलोक किरण आलोक किरण आलोक किरण हाँ पड़ी रूपस्थान तीन बुद्धि पड़ी रूपस्थान तीन अपि उत्तर काचय गत्तोत् मे उत्तर काचय मेन प्रधान अक्षय मेक तमापि काचय तले किन कडीरक यनगन्नी एनम मेन्न मेतन तीयने को नत्तम प्रकाश केंद्रे प्रकाश केंद्रे मेकेदी प्रकाश केंद्रे हरहा आलोक किरणयक् कियोत् मेहेम मे आलोक किरण एकक्वत् वर्तनीय वेन्नी ने කෙලින්ම ගමන් කරන විශේෂත්වය ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ඕනෑම රේඛාවක් පුතේ වර්ධනයකින් තොරව ගමන් කරන එදකන තමයි හරිද पुते मतुकान उत्तल काचे का नाम भी है उत्तल काचे का नाम भी है उत्तल काचे का नाम भी उत्तल काचे का नाम भी मेहमान उत्तल काचे का भी नाम भी हजरा कर मैंने उत्तर कांचे उत्तर कांचे में प्रधान अक्षर समांतर गमन करने हेम आलोक किरण प्रधान अक्षर दिखे आने का नाम हेम आने पुते प्रधान अक्षर समांतर प्रधान अक्षर समांतर गमन करने ओने में आलोक किरण पुते मैंने मैं भी तेरा नाम गमन कर वार्तने का लाभ करो मैं අපි මේකට කියන්නේ අභිසරණය කියලා. අභිසරණය මොකද ආලෝක කියන එක ලක්ෂයකට ඒකරාශී වෙනවා. අභිසරණය වෙනවා. මෙන්න මේ ආලෝක කිරණ අභිසරණයට ලක්වන ලක්ෂය පුතේ අපි අදාළ උත්තර කාචයේ නාමීය විදිහට හඳුනගන්න. අමතක කරගන්න එපා. උත්තර කාචයේක ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරන කිරණ අභිසරණය වෙනවා කිසියම් ලක්ෂයකට एक राशि वेनो अन्य एक राशि वन लक्ष्य बुद्धे अपि नाभि विदर्गनो
ලියන්න පොඩි ඉෂ්ඨමක් එකක් දාලා යද්දී උත්තල කාචයක උත්තල කාචයක ප්‍රධාන අක්ෂයට සමාන්තරව ප්‍රධාන අක්ෂයට සමාන්තරව ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරන ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරන आलोक किरण प्रधानाक्षर समांतर गमन करण आलोक किरण समांतर गमन करण आलोक किरण අභිසරණයට ලක්වී අභිසරණයට ලක්වී අභිසරණයට ලක්වී කිසියම් ලක්ෂයකට किसियम लक्ष्य कट नाम भी कतवी किसियम लक्ष्य कट नाम भी कतवी एम लक्ष्य काचे नाम भी है एम लक्ष्य काचे नाम भी है एम लक्ष्य काचे नाम भी लेसा दो एंडगान रूप स्थान හරි මාත්‍රකාව ලියන්න රූපය ඇඳගෙන ඉවරයි නම් උත්තල කාචවලින් සෑදෙන ප්‍රතිබිම් උත්තල කාචවලින් සෑදෙන ප්‍රතිබිම් උත්තල කාචවලින් සෑදෙන ප්‍රතිබිම් उत्तल काचवलिन सैदन प्रतिबिंब हाँ पुते उत्तल काचवलिन सैदन में प्रतिबिंब संधा अपि किरणस्थान की प्याक अंधिनो अंधिन कालिन में के प्रधान अवस्था की प्याक ये नमा अपि एटिक अपि इसला सटान कर के नहीं मस्त दुकर नमा पुरी इष्टा मार के अदाल दिया ने प्रतिबिंब सैदी में संधा प्रतिबिंब सैदी में दिखना प्रतिबिंब सैदी में दी किरण सतहन नदी में दी प्रतिबिंब सैदी में दी किरण सतहन नदी में दी वैदगत कौन है
වැදගත් වෙනවා කිරණ කිහිපයක් පහත දැක්ක වැදගත් වෙන කිරණ කිහිපයක් පහත දැක්ක प्रकाश केंद्र हरा गमन करने के प्रकाश केंद्र हरा दमन करने किरण प्रकाश केंद्र हरा दमन करने किरण प्रकाश केंद्र हरा दमन करने अभी काली तो मैं कहना इका ऐसा लग रही ना ने अभी मैं कहता हूँ मूली का लक्षण दिखा पिसने देगा मुंह काज ताली इन्हें प्रदान अक्षय प्रधान प्रकाश केंद्र एक वर्तने की तौर पर उदय अंक देख अंक देख अंक देख दान मातृका उत्तर काची प्रधान अक्षर समांतर गमन करने के लिए उत्तर काची प्रधान अक्षर समांतर गमन करने के लिए प्रधान अक्षर समांतर गमन करने के लिए प्रधान अक्षर समांतर गमन करने के लिए हर पुते में मैंने इलाक अवस्था में उत्तर राज्य प्रधान अक्षय मैं प्रधान अक्षर समांतर वाले किरण ये पुत्री मात्र का दिया गाने पिकालों दिखा रहा था लक्ष्य अक्षर आने में क्या नाम यह रहा था मन
अंक तुन उत्तल कांचेक नाम्बियट उत्तल कांचेक नाम्बियट नाम्बियट आनत्तव पेमिनने किरण नाम्बियट आनत्तव पेमिनने किरण उत्तल कांचेक नाम्बियट आनत्तव पेमिनने किरण नाम्बियट आनतो पेमिने किरण हर मैंने ये रूप स्थान है खुदे उत्तल काच्यक तीन हुआ मैं तेरे नाम्बियट आनतो में हो किरण या काव दर्पण ये बदला प्रधान अक्षित समांतर है उत्तल काचवलिन सैदिन प्रतिबिंब संधा उत्तल काचवलिन सैदिन प्रतिबिंब संधा उत्तल काचवलिन सैदिन प्रतिबिंब सदा किरण सटान नदीम उत्तल काचवलिन सैदिन प्रतिबिंब सदा किरण सटान नदीम देंग आप यो एक कालिंग का ताकर वो कारना तूना पादे नाम कर गिने किरण सटान टिका दिनों अंक एक वस्तु काचे हाँ यही नाम भी अतर तबाय दिविटे उन्हें बलाने अभी मेवा के किन्नर स्थान कांदी ने कोट अभी तांगन मूली का कारण आदि कुते इसे ला अभी स्थान कर गन्ना कांचे मैंने कांचे तलिया कांदी ना मैंने प्रधान अक्षय देंग अभी तांगना कांचे उत्तल कांचे के
නාභිය හැදින්නේ මෙහෙන් එන ආලෝකින සමාන්තරයි නම් නාභිය හරහා ගමන් කරනවා මේ පැත්තෙන් එන ආලෝකින සමාන්තරයි නම් මේ පැත්තෙත් නාභියක් තියෙනවා රජයේ දෙපැත්තෙම කොයි පැත්තේ නාභියක් තියෙන පුළුවන් දෙපැත්තෙම තියෙනවා නාභි දෙකක් දැන් වස්තුව තියන්න ලෝකෙද්ද කාචයයි නාභියයි අතර කාචයයි නාභියයි අතර මෙන්න මම වස්තුව තිබ්බා කාචයයි නාභියයි අතර තියලා අපි බලනවා මේ පැත්තෙන් මෙයා මොකක් වෙලා පෙනේවිද කියලා මෙයා මොකක් වෙලා පෙනේවිද කියලා අපි මේ පැත්තිනම් බලන එහෙනම් ප්‍රධාන රේඛා දෙකක් මොකද තනි සතුන් රේඛාවකින් වස්තුවක ප්‍රතිබිම්බයක් තීරණය කරන්න බෑ අපිට එක්කෝ මෙතෙන්දී කිරණ සටහන් දෙකක් නැත්නම් තුනක් අඳින්න වෙනවා දෙකක් ඇන්දොත් හොඳටම ප්‍රමාණවත් එහෙනම් මෙන්න වස්තුවේ ඉඳන් මෙන්න රේඛා ටික අඳින විදිය හරියට මතක තියාගන්න වස්තුවේ ඉඳන් ප්‍රධාන අක්ෂයට සමාන්තරව වස්තුවේ ඉඳන් ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණයක් ගියොත් පුතේ ඒක ප්‍රධාන නාභිය හරහා වර්තනයකට වාචනීය වෙනවා ප්‍රධාන නාභිය හරහා වර්තනයකට වාචනීය වෙනවා ඔන්න පළවෙනි රේඛාව ඇඳගන් ඔතින් දෙනකම් ඔයාලා වරද්ද ගන්න තැනක් තමයි අහගන්න මෙන්න මේ කාචී ඉඳන් මේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් නාභිය දක්වා තියෙන යම් දුර අඩි 2 දෙන්න නැනලා ඒ දුරම මේ නාභියට තිබිය යුතුයි එහෙම නැති වුණොත් කිරණ සටහන වැරදෙන්න පුළුවන් දැන් මම මැන්නේ නැහැ අඩි 2 දෙන් සමහර පොඩි වෙනසක් වෙන්න පුළුවන් ඒ නිසා අඩි 2 දෙන් හරියට මැනලා ගන්න ඔතින් දෙන කල ඇඳ ගන්න ඉක්මනට අපි බලමු දෙවනි රේඛාව පුතේ වස්තුවේ ඉස්සරට තියන්න අඩි නූල කියලා මෙන්න මේ ප්‍රකාශ කේන්ද්‍රයට තියන්න ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්න ආලෝකයෙන් ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්න ආලෝකයෙන් ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කියන්නේ වර්තනික දක්වන්නේ නෑ ඒ රේඛාවත් එඳ ගන්න දැන් ඔයාලා ඇත්තටම පුතේ සාමාන්‍ය ප්‍රතිබිම්බයක් හැදෙන්න නම් මේ වර්තන රේඛා දෙක එකතු වෙන්න ඕනේ ප්‍රතිබිම්බයක් හැදෙන්න. හැබැයි මේ වර්තන රේඛා දෙක එකතු වෙන්නේ නැහැ පුතේ. වස්තුවේ නම් එන වර්තන රේඛා එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වර්තන රේඛා දික් කරනවා මේ වනිකුල් කියලා මේ
මෙන්න වස්තුවේ ප්‍රතිබිම්බය වස්තුවට වඩා විශාලයි උටුපුරුයි පොතේ මේක ඇත්තටම වර්තන රේඛා දෙක එකතු වුණා නම් තාත්විකයි නමුත් මෙතන වර්තන රේඛා ආපසු දික් කිරීමේදී එකතු වෙන්නේ ඒ නිසා පුතිය තාත්විකයි රූපේ අඳ ගන්න ඊට පස්සේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ ලියමු හරි දාන ප්‍රතිබිම්බයේ ලක්ෂණ ප්‍රතිබිම්බයේ ලක්ෂණ වස්තුවට වඩා විශාලය වස්තුවට වඩා විශාලය දෙවෙනි උඩුකුරුය උඩුකුරුය අතාත්‍තිකය 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 හරි දාන අංක දෙක මාත්‍රාව අංක දෙක වස්තුව නාමයේ ඇති විට වස්තුව නාමයේ ඇති විට වස්තුව නාමයේ ඇති විට පුතේ මාතෘකාව දන්න වස්තුව නාමයේ ඇති විට වස්තුව නාමයේ ඇති විට ඒ කියන්නේ වස්තුව කියන්නලු මෙතනින් නාමිය මත දැන් ඔයාල වෙන රූපයක් අඳින්න වස්තුව නාමිය මත එහෙනම් පළවෙනි රේඛාව ප්‍රධාන අක්ෂයට සමාන්තරව පළවෙනි රේඛාව ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා මෙන්න ඒක නාභිය හරහා යන ඒක නාභිය හරහා යන දෙවනි රේඛාව පුතේ අදුරුට යන වස්තුවේ හිසට මෙහෙම තියන්න එන්න ප්‍රකාශ කේන්ද්‍රය හරහා මේකෙනම් මේ රේඛා දෙක සමාන්තරව තමයි යන්නේ සමාන්තරව සමාන්තරව යන නිසා මේකේ ඇත්තම ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ පුතේ මේකේ ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ අපි කියනවා සමාන්තර ආලෝක රේඛා ආලෝක කිරණ අනන්තයේදී එකතු වෙනවා කියලා. එහෙනම් මේක ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය පුතේ හැදෙන්නේ අනන්තයේදී.
හැබැයි අනන්තේ හැදුනොත් අපිට මේ කියලා මෙහෙම එකතු වුණොත් පුතේ ආලෝකෙද මෙහෙම එකතු වුණොත් යටි කුරු වස්තුවට වඩා ඉතා විශාල ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ හැදින්නේ නැහැ හැදෙන එක හැබැයි හැදුනොත් අනන්තේ එකතු වෙනකල අපි උපකල්පනයක් කරන්නේ එහෙම වුණොත් තාත්තික ප්‍රතිබිම්බයක් හැදෙනවා ඇඳ ගන්න රූපේ लियान ये रूपये आंदोलन निकमंड प्रतिबिंब लियान कुते प्रतिबिंब अनंती दी सैदी प्रतिबिंब अनंते प्रतिबिंब अनंते उपकल्पने සෑදෙන ප්‍රතිබිම්බය සෑදෙන ප්‍රතිබිම්බය සෑදෙන ප්‍රතිබිම්බය වස්තුවට වඩා විශාල වස්තුවට වඩා විශාල යටිකුරු යටිකුරු තාත්වික වේ दर्पण वाला नाम्बिय दुरमिन देगुनिया नाम्बिय दुरमिन देगुनिया නාම්බිය දුරමින් දෙගුණයක් දුරින් පිහිටි ලක්ෂයක ඇතිවිට දුරින් පිහිටි ලක්ෂය අතර ඇතිවිට පුතේ දුරින් පිහිටි ලක්ෂය අතර ඇතිවිට දුරින් පිහිටි ලක්ෂය අතර ඇතිවිට ඒකට අර කලින් රූපයකට ගියපු ඊට ප්‍රමාණියම තියා ගන්න ඕන ඊළඟට අංක 4 वस्तु नाम्बिय दुरमिन
නාම්බිය දුරමෙන් නාම්බිය දුරමෙන් දෙගුණයක් නාම්බිය දුරමෙන් දෙගුණයක් ඈතින් තබා ඇති නාම්බිය දුරමෙන් දෙගුණයක් ඈතින් තබා ඇති විට उदय अंग पहा अंक पहा इडतियागन अंक अतरांदिन्न अंक पहा वस्तु नाम्बिय दुरमें दिगुणे कट वस्तु नाम्बिय दुरमें दिगुणे कट वस्तु नाम्बिय दुरमें दिगुणे कट वडा ऐतिं तबाय दिविट वडा ऐतिं तबाय दिविट नाम्बिय दुरमें दिगुणे कर वडा ऐतिं ऐतिं तबाय दिविट उते में इलंगड़ हायविनी का एक डिटेल थिया का हायविनी कार हाय वस्तु इता ऐतिन तबाय तिविते वस्तु इता ऐतिन तबाय तिविते वस्तु इता ऐतिन तबाय तिविते इता ऐतिन तबाय तिविते एक रात अरवागे भी ढकतिया गन අරවගේ මේ ඩක් තියාගන්න ඉඩක් තියාගෙන දාන්න මාත්‍රකව අවතල කාච අවතල කාච අවතල කාච එයද විශ්තමක් යද්දාල් යන්න අවතල කාචයක් නිර්මාණය වන්නේද අවතල කාචයක් නිර්මාණය වන්නේද අවතල කාචයක් නිර්මාණය වන්නේද මනක්කල්පිත ගෝල දෙකක එකතුවකින් වේ මනක්කල්පිත ගෝල දෙකක එකතුවකින් වේ මනක්කල්පිත ගෝල දෙකක එකතුවකින් වේ රූපයන් ලා කොටස් කීයක් ගන්න නම් කරගමු මේ වගේ පුතේ ගෝල දෙකක් අනි මේ තමයි C1 මේ C2 මේ දෙක යා කරලා අඳිනවා මෙයා ප්‍රධාන අක්ෂය මේ තමයි කාචි තලය මෙන්න මෙතන තියෙනවා පුතේ ප්‍රකාශකේ ප්‍රකාශකේ මෙයා O අකුරෙන් සංකේතවත්
හරි. පොතින් ඊළඟට දාන්න අනුමාත්‍රකාවක් අවතල කාචයක ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන කෙන. අවතල කාචයක ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන කෙන. प्रकाश केंद्र हरा गमन करने की ल अवतल कांचे के पुत्र मार्ग दिया करने प्रकाश केंद्र हरा यान की लने अरे कालिंग वाके में तमा उत्तर के वाके में तमा वार्तमी आप बने ने एहम में यान मा प्रकाश केंद्र हरा यान की लने वार्तमी आप बने ने एहम में गमन करना लियाने प्रकाश केंद्र हरहा प्रकाश केंद्र हरहा गमन करन किरण गमन करन किरण वर्तने किन तोरव गमन कराई 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 एंदगान रूपे अवतल काचेक नामी अवतल काचेक नामी उदय मेका भी लगन सत्य करना नामी है मित्र ताप वो पौड़ी कोड सत्य ने मिना दाहक वगैरह मेके वरकल्ला अलग पाठबाक लगन सत्य अभी आरंभ करना शेल दिनाम संबंध इन लगन सत्य नो हमारे बहना आई बोन आई वन सर।